අයිබෝවන් ඔබ කොනේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකේ මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දේශපාලනී ඇතිකල දැවැන්ත පෙරලියට ජනතාවගෙන් ජනපතිට හරසර පාස්කු ප්‍රහාරේ සැඟවුණු තවත් තොරතුරු එළියට අලුත් ආණ්ඩුවෙන් තරුණ රැකියා ගැටලුවට විසඳුම් දීමට අගමැති සූදානම් දැරණිය කළ සිරිසමන් ජාතික පාසලේ සිසු සිහිනය සැබෑවේ සමකි ජන බලවේගයේ තවත් පිරිසකට ඉචාපේ දොරටු වැහෙන ලකුණු බුද්ධි තොරතුරු වලට අනුව රාජකාරී සිදු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නැගෙනහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිලන්ත ජයවර්ධන මහතා පවසනවා ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තුන්වෙනි දිනටත් අද සාක්ෂි ලබා දෙමින් राज्य बुद्धि सेवे बुद्धि तुरतुर अदाल वार्ता पिलिबंद देशन संबंधी कुमसमी अवधानय मेहिदी यमूना इम देशन पुलुल तिरयक उस्से निरिक्षन किरी मताई कटेतु केरुने कुमसम राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष वर्यागेन विमसा सिटिये पास्कु प्रहारेट संबंध करुन पिलिबंद दिदास दासे वसरे सिट आरक्षक काउंसिलेट इदिरिपत कलाद एहि निसिपति पलयक नोलबुने एहि दियन्नई राज्य बुद्धि सेवे वगकीमक लेस बुद्धि तुरतुर सपेयम तमन उपरिम वशयेन सिदु कल बव साक्षिकारु मेहिदी किया सिटिया කොමිසම නැවතත් කියා සිටියේ එහි ප්‍රතිඵලයක් ලැබුණේ දයන්යි එවිට නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ වගකීම තමන්ට නොමැති බවයි ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සිසු පාර්ශ්වවලට පැවරෙන වගකීමක් වන අතර කළ යුතු රාජකාරිය නිසි අයුරින් ඉටු කළ බව සාක්ෂිකරු කියා සිටියා රාජකාරිය සිදු නොකලේ කවුරුන්ද යන්න කොමිසම මෙහිදී විමසා සිටි අතර සාක්ෂිකරු පැවසුවේ රාජකාරිය ඉටු නොකලේ කවුරුන්ද යන්න තමන්ට කිව නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 115 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කර තිබෙනවා. ඉදිරියේදීද තවත් පිරිසක් පක්ෂයෙන් නිරපීමට කටයුතු කරමින් පවතින බවයි සිරකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ දරමින් සිටියේදී සමගි ජන බලවේගයට එක් වූ පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ පරිදි 115 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීමටයි එම පක්ෂය කටයුතු කර ඇත්තේ. එම පිරිස අතර මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරඟ වදින 54 දෙනෙකු හා එම පක්ෂයට සහාය පළ කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකු අයත්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, සිඩ්නි ජයරත්න, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රංජන් රාමනායක, සුජීව සේනසිංහ, ඉන්දුනිල් තුෂාර, නලින් බණ්ඩාර අශෝක් අබේසිංහ හා වඩිවේල් සුරේෂණ මහත්වරුන් එම පිරිසට ඇතුළත්. එමෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න සහ රෝස් ප්‍රනාන්දු යන පිරිසද මෙසේ සමාජිකත්වයේ අහිමි වූවන් වනවා. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිස අතර නගරාධිපතිවරුන් 3 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී තවත් පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේ කම්මකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. කමිටු 6ක් මගින් සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම තීරණය ක්‍රියාවට නැංවූ බවයි කාර්යවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කළද ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එක්සත් ජාතික පක්ෂය මෙතෙක් පියවරගෙන නැහැ. කෙසේ වුද එක්සත් ජාතික පක්ෂයේ ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා. සජිත්තුමස් මාත්‍ර විනීතියාත්මක වෙලා නැහැ කියලා තමයි අරජි තියෙන්නේ. ඒක ඇත්ත තියෙනවා. ඇත්ත වශයෙන් අපි දන්නේ නැහැ එතුමා මොනවා හරි මොකද්ද කතා කරගෙන තින්නේ කියලා. සමහරට මොනවා හරි තියෙනවද දන්නේ නැහැ මොනවද තිබුණත් ඔහුටත් අත්වන්නේ ඒ ඉරණමම තමයි කියලා මතක් කරගන්න කැමතියි. එක්සත් ජාති පක්ෂයේ විනයානුකූලව කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපෙන් යම් විදියකට දෝෂාරෝපණය වුණේ. ඇයි ඔච්චර කල් ගියේ අස් කරන්න පුළුවන් මේ එළියට ගියා කියලා දැනගෙන ඇයි අස් කරේ නැත්තේ? නමුත් අපිට අවශ්‍ය වුණා නීතියට අවනතව කටයුතු කරන්න. ඒකෙන් අපි කණ්ඩායම් 5ක් 4ක් දැම්මා මේ සම්බන්ධයෙන්.
පළවෙනි කණ්ඩායමේ ප්‍රතිපලය තමයි ඊයේ ආවේ. ඊට පස්සේ දෙවැනි අදියරේ අසිකුරාදා අනිත් කොටස මේවා කරනවා. කණ්ඩායම් හතරකින් තමයි ඒ උත්තර එන්නේ. දැන් අපි ක්‍රියාත්මක කළා තියෙනවා. දැන් අපින් එහුව අස් කරන්න පුළුවන් නම් ඔන්න අස් කළා පෙන්නුවා. දැන් මොනවද කියන්නේ? මොකද ඒගොල්ලෝ පෙන්නුවේ රෑමිගල්, දවල් ඩැනියල් වගේ ගමනක් තමයි ගෙනිච්චේ. මෙහෙත් ඉන්නවා, එහෙත් ඉන්නවා කවදා මේ කරන වීලුව? එක්සත් ජාතිපක්ෂය කියන්නේ මේ රෙස්ට් හවුස් හැර අම්බලමක් නෙමෙයි. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන කියන්න දෙයක් නැහැ. එතුමාගේ නඩු තීන්දුව තමයි එයාට දැන් කීව කීව යන්න වෙන්නේ. මොකද රටේ වැඩ කරන අය පක්ෂයට ශක්තියක් දෙනවා අය නැත්නම් ආර්ථිකය හදනවා අය කිව්වට ඒවා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ එතුමාට මේ මැතිවරණය පස්සේ ආපහු උසාවිය යන්න තමයි සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාලාත් පාලන මන්ත්‍රීවරු පිරිසකගේ ඔවුන්ගේ සමාජිකත්වයේ අත්ිටුවීම ඇර ඉවත් කිරීමේ කාර්යයක් කරන්න බෑ. ඉවත් කිරීම සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම ස්වභාවික යුක්ති නීතිය අනුව විනය පරීක්ෂණයක් තියන්න මූලික ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ හදලා දීලා තිනවා. ඒ ක්‍රමවේදයෙන් පිට ආණ්ඩු ක්‍රම පක්ෂ ව්‍යවස්ථාව අනුව කිසිදු කෙනෙක් එළියට දාන්න බෑ. මේ කතාවම විහිළුවක්, විකාරයක්, මේ පරාජයෙන් වියරු වැටිච්ච පුද්ගලයෝගේ කතාවක් කියන එක අවධාරණය කරලා කියන්න ඕනේ. අපේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් සමග ජන බලවේගයට වැඩ කරනවා පළාත් පාලන මන්ත්‍රීවරු 2700කට ආසන්න ප්‍රමාණයක්. දැන් 2800ෙන් 2700ක් ඉවත් කිරීම කරන හින්දා අපිට ගිහිල්ලා ඡන්දේ කරන්න කියලා තමයි මේ කියන්න හදන්නේ. අපි අහනවා එක්සත් ජාතික පක්ෂයෙන් මේ සුළු කොටසේ ලේකම්වරයාගෙන් කරුණාකරලා නම් ටික කියන්න. සජි ප්‍රේමදාස මහත්මයායින් කරලා තියෙනවද? අනිත් අයයින් කරලා තියෙනවද? එහෙම කළා නැහැ. අපි කියනවා කියන්න අපි කියන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු වෙනුවෙන් අපි සියලු ආරක්ෂාව දෙනවා. ඒ මන්ත්‍රීවරු හැට ගානෙම මන්ත්‍රීකම ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. දැන්ටමත් අපි ජනාධිපති නීතිඥ වරු කීප දෙනෙක් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. ඊයේ දවස වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ පටන් අරන් තිනවා. දැන් ඉතිහාසයේ ඉඳලම සජිත් ප්‍රේමදාස කරේ තමන්ගේ ඉන්න මිනිස්සුන් අමාරුවේ දාපු එක. අපි දැක්ක ඉතිහාසයේ තයා නියෝජ්‍ය නායකයා වගේ ඉඳද්දි එයාට කඩේ ගිය මිනිස්සුන්ගේ බෙල්ල කපනකොට වික්‍රමසිංහ මහත්තයා සද්ද නැතිව මීය වගේ හිටියා. දැන් අන්න 54 දිනේ දොට්ට දැම්මා. ඒ විතරක් නෙවෙයි මේ මැතිවරණයේ අවසන් වෙච්ච ගමන්ම එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් ඡන්දිල්ලපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දෙයියන්ගෙම පිහිටා. බැතිවරණ ව්‍යාපාරයේ සහ සමස්ත දේශපාලන සංස්කෘතිය ඇතිකල යහපත් පරිවර්තනයේ පිළිබඳ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රසාදය පළ කර සිටියා. ඒ කළුතර චාරිකාවක නිරතව සිටින ජනාධිපතිතුමාට තමාචාරයේ පුද කරමින් පෝස්ටර් බැන කටවුට් සහ ගැටුම් රහිත නව මැතිවරණ ප්‍රචාරණ මාලාවක් රට තුල බිහි වී තිබෙනවා. ඒ ජනාධිපතිවරණයේ සිට මේ දක්වා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමාගත් ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රතිඵලයක් බවයි ජනතාව පවසන්නේ. පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කළුතර චාරිකාවක නිරත ජනාධිපතිතුමා බණ්ඩාරගම සතිපොළ භූමියේ පැවති ජනහමුවට පැමිණි අවස්ථාවේ ජනතාව මේ බව ප්‍රකාශ කළා. අපේක්ෂක ලලිත් එල්ලාවල මහතායි එය සංවිධානය කර තිබුණේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල බහුතර ජනතාවගේ හදවත් දිනාගෙන ඇති බැවින් එතුමාගේ දැල් ශක්තිමත් කිරීමට පාට පක්ෂ නොසලකා ඡන්දේ හිමිවනු ඇති බවයි රැස්ව සිටි ජනතාව මෙහිදී කියා සිටියේ. විවස්ථා වෙනසකින් රට ගොඩනැගීමට ආණ්ඩු බලය භාවිත කරන්නැයි ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. රාජමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හොරණ සතිපොළ භූමියේ සංවිධානය කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළා. අඩු ආදායම් ලාභී හා උපාධිධාරී රැකියා වැඩසටහන මැතිවරණයේ අවසන් වූ වහාම ක්‍රියාත්මක කරන බව පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ හසලි විදුමිනී දියදිය කොවිඩ් අරමුදලට මුදල් කැටයක් පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වුණා. අපේක්ෂක යසපාල කෝරළගේ මහතා ඉංගිරිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතා බුලත් සිංහල මහවැලි ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවලටද සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. රබර් ආශ්‍රිත නිමි නිෂ්පාදනවල කේන්ද්‍රස්ථානයක් බවට කළුතර දිස්ත්‍රික්කයේ පත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සංජීව එදිරිමාන්න මහතා ජනාධිපතිතුමා සමග කතාබහ කළා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා වසර ගණනාවක සිට එහි සේවයේ නිරත පිරිස් ස්ථිර කර බඳවා ගන්නැයි යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.
අපේක්ෂක උදේනි අතුකෝරළ මහතා බදුරලිය බස් නැවතුම් පළාසල සංවිධානය කළ ජන හමුවටද එක් වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව බදුරලිය නගරයේ වෙත ඇවිද ගියේ මග දෙපස රැස්ව සිටි ජනතාවගේ තොරතුරු විමසා බලමින්. अपेक्षक चंद्रबाहु अधिकार महता मतुगम प्रादेशिक सभा लमा उद्याने हा अपेक्षक अनूप प्यूम पेस्कुवल महता मतुगम गलमत्त सतपोल भूमि संविधान कले जनहमुटद एक जनाधिपतितुमाट हिमवूये इहल जनता प्रसादयक् मेघम कनिष्ठ विद्यालय अडुपाडु संपूर्ण कर दीमटत् वलगेदर महाविद्यालय जातिक पासलक लेस संवर्धनयट पियवर गन्ना बवत् सिसुन कले इल्लीमकट पिलितुरु देमिन जनाधिपतितुमा प्रकाश कला कलुतर नगर संवर्धने अरमुणु करगत् योजनावलियक् अनूप प्यूम पेस्कुवल महता जनाधिपति गोठाबे राजपक्ष मेतितुमा वेत भार दुन्ना. अपेक्षक रोहित अभेगुणवर्धन महता कलुतर दुम्रिय पोलासल क्रीडांगणे संविधान कले जनहमुवट सहभागी वू जनाधिपतितुमाट महा संघरत्नय सेत्पिरित सज्जायना कर आशीर्वाद फल कला. प्रदेश गेटलु विसंदमिन रस्व सिटी जनताव समग जनाधिपतितुमा सुहद कथाभाकद निरत वुना. होरन श्रीपाली विद्यालय पलमु असरे इगिनुव लबन आर्वे दहामदी विहांसा दरिय मुदल कटयाक जनाधिपतितुमा वेत पिलिगेन वुआ. පුහුණුවීම් අවස්ථා ලබා දී තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබා දීම පොහට්ටුවේ ආණ්ඩුවක් තුලින් කඩිනමින් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කඩවත ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්විමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා යමින් යහපාලන ආණ්ඩුව සිදු කළ අවිධිමත් බඳවා ගැනීම හේතුවෙන් තරුණ තරුණියන් 25000කට වැඩි පිරිසකට මේවන විට සිය රැකියා සම්බන්ධයෙන් අභියෝගයකට මුහුණ දීමට සිදු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සහන් ප්‍රදීප් මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රුපියල් බිලියන 11ක අවභාවිතාවක් වෙලා තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුද. දැන් මේ අරමුදල තියෙන්නේ මේ ආගමික ස්ථානවලට උදව් කරන්න. මේ සල්ලි අරගෙන නොයේ වෙනත් වැඩ. නිවාස ආදාන ඒවට පෝස්ටර් ගහන්න. යාලට පෝස්ටර් දේ වැඩගත් වැඩේට වඩා. ඉතින් ඉඳ පෝස්ටර් ගහන්න පාලම් හදන්න මේ අය මේ සල්ලි වියදම් කරලා තියෙනවා. ඩොලර් ගිණුමෙන මුදල් අවභාවිතා කරලා තියෙනවා කියලා වාර්තා වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී මිලියන 400ක් නිදහස් කරලා කිසිම අනුමැතියක් නැතුව භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව ජංගම ගිණුම් 25 පවත්වාගෙන යනවා. ඉතින් මේ කට්ටිය තමයි මේ නායකත්වයේ ඉල්ලන්නේ. අවිධිමත් ලෙස මේවා වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ අවිධිමත් ලෙස රැකියා අවස්ථාව තරුණයොන්ට නියම විදියට කරලා තියෙනවා. කොටනම් කම්කරු උසනම් security. ඉතින් මේ විදියට දීලා තියෙනවා. දැන් අනාථ වුණේ එකෙන් අර අහිංසක තරුණ තරුණියන්. එක්සත් ජාතික පක්ෂය බලේ ඉන්නකොට මෙවැනි දේවල් කරනවා. අපිට බොහොම පහදිලිව කියන්න ඕන මේ ආණ්ඩුවක් තුලින් කරන්න ඉඩ දෙන්නේ නැහැ අපි කාට. ළමයිකට රස්සාවක් දෙනවා නම් ඒක ස්ථීර රැකියාවක්. ආයතන ගොඩ නැගුවා අපි අපේ කාලේ. රට ගොඩනැගීම සඳහා නිසි සැලසුමක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැල්ලම්පිටියේ පැවති ජන හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟපදින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කෙරෙන ජන හමුවක් වැල්ලම්පිටිය කිත්තම්පහුවේදී පැවැත්වුණේ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළොන්නාව ආසන සංවිධායක ධනසිරි දඩල්ලගේ මහතායි එය සංවිධානය කර තිබුණේ. අනාගතයේ තියෙන්නේ මේ අභියෝගයට මූණ දෙන්න සැලැස්මක් තියෙන අය. අනාගතයේ තියෙන තමන්ට බොරු කියන්නේ නැති අය. අනාගතයක් තියෙන්නේ අමාරුවෙන් හරි රට මේ වදුරින් ඇදලා ගන්න පුළුවන් අය. අන්න එතනින් තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. අපි ඔක්කොම මේ පරණ දේශපාලනේ වෙනස් කරන්න ඕනේ. ඒත් පළමුවෙන්ම අපිට සැලැස්මක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්න වලට මූණ දෙන්න. අපිට සැලැස්මක් තියෙන්න ඕනේ හැකියාවක් තියෙන්න ඕනේ. ලෝකේ ආර්ථික ආපෞ ක්‍රියාකරන්න පටන් ගත්තාම ප්‍රායෝගික වෙනවා. අලුත් රටවල් දිහා බලනවා. අපි ආරම්භ කරමු වැඩසටහන් ක්‍රියාත්මක කරපුවා. අපිට තියෙන මේ වරායවල් දියුණු කරලා ගන්න. අපිට අලුත් කර්මාන්ත වන්න මේ දරුවන් පුහුණු කරන්න. ඒකයි මම කියුවේ පාසල් වලට අපි ටැබ් ලබලා දෙමු කියලා. අඩු ආදායම් ලාභීන් රුපියල් 20000 බැගින් ලබා දීම කවුරුන් විරුද්ධවද තම රජයක් යටතේ අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇමිලිපිටියේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් තවත් ජන හමුවක් ඇමිලි පිටියේදී පැවැත්ුණේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂිකා තලතාතු කෝරළ මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම ජන හමුවට එක්ව සිටියා ප්‍රේමදාසලා කියන්නේ කිව්වොත් කෙරුවා ගම්බිරිස් වලට පැංගිරි වලට උසස් මිලක් ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා මහබැංකු කොල්ලකරුවන් දැන් හුලං ගහනවා ජැක් ගහනවා ඔට්ටුවට දෙගොල්ලම විරුද්ධයි 26 වැඩසටහන මගේ තාත්තා ජනසවිය ක්‍රියාත්මක කරනකොට ඒකටත් විරුද්ධ වුණා හැබැයි වැඩේ කරා මිත්‍රවරුනි මේ වැඩසටහනටත් අපේ ප්‍රතිවාදීව විරුද්ධයි රටේ ජනතාව පක්ෂයි ජයග්‍රහණයත් සමග 26 වැඩසටහන ජන සමාජයේ අසරණම කොට්ටාසයට අපි ලබා දෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැරණිය කළ කර සංචාරයේදී සිසු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සිරිසමන් ජාතික පාසලේ ක්‍රීඩාංගණයේ ඉදිකර දෙන්නයි යුද හමුදාවට බහර කළා. එහි කටයුතු මේවන විට ආරම්භ වී තිබෙනවා. ජනාධිපතිතුමා දැරණියගල ප්‍රදේශයේ සංචාරයක නිරත වුණේ පසුගිය 18 වනදායි. එහි දීප දේශවාසීන් මෙන්ම සිසු දරුවන්ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ සිරිසමන් ජාතික පාසලේ ක්‍රීඩා පිටිය නිසි අයුරින් සකස් කර දෙන ලෙසයි. මහින්ද රාමීකට කියන්නේ මේ පිටිකනිය හදන්න. එම ඉල්ලීම ඉටු කරන ලෙස ජනාධිපතිතුමා යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දැනුම් දුන්නා. ඒ අනුව 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු බටපිරිස් එදින රාත්‍රියේ සිටම ක්‍රීඩා පිටිය සැකසීමේ කටයුතු ආරම්භ කළා. වදුව නගරයේ ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී මොටර රථයක් දුම්රියක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. ගල් සිට කොළඹ දක්වා දහවනේ වූ ශීක්‍රකාමී දුම්රියකයි මොටර රථයේ ගැටි ඇත්තේ. මොටර රථයේ වියතුරුකේ අපරීක්ෂාකාරී වියදහවනේ මෙන්ම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් මෙම අනතුර සිදුුණා. ගේට්ටු මුරකරුවෙකුද මෙම අවස්ථාවේ සේවයේ නොසිටි බවයි වාර්තා වන්නේ. මොටර රථයේ වියදුරු තුවාල ලබා පානදුරු මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. බේගමුව බන්ධනාකාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරින්තුව වහම ක්‍රියාත්මක කරන ලෙස බේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසියට නියෝග කළා. මේ අතර මේගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා අධිකරණයට අද භාර වුණා. ඔවුන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි මේගමුව අධිකරණයට මීට පෙර වරින්තු නිකුත් කර තිබුණේ. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ මේගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලවරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සිනාරත්න යන දෙදෙනා මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද බහාර වුණා. ඔවුන් ලබන මාස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසූ බවටයි ඔවුන්ට චෝදනා එල් වී ඇත්තේ. මෙම ප්‍රධාන ජේලවරුන් දෙදෙනා මෙන්ම මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේල කාලිංග කළුවක්කල යන සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වනදා වරින්තු නිකුත් කළා. හිටපු ජේලවරයෙකු වන කාලිංග කළු අග්ගල පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණා. අධිකරණ ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 5 වනදා සිදු කිරීමට අභියාචනා අධිකරණය ඊයේ තීරණය කළා. කෙසේ වෙතත් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව වහම ක්‍රියාත්මක කරන ලෙස මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට එහි කොමසාරිස්වරයෙකු උපහාර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භා තිබෙනවා. දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරද ගියාමෙන් ගැටුම හටගෙන ඇති බවයි පැවසෙන්නේ. පාර කැමර ලක් වූ බව කියන නියාමකවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පියවරගෙන තිබෙන්නේ. මේ අතර මිගමුව බන්ධනාගාරයේ සිට මෙහෙ වූ මද්‍රව්‍ය ජාවාරමක තොරතුරුද හෙළි වී තිබෙනවා. පුත්තලම ජේපී පටුමගේදී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත මෙම ජාවාරම හෙළි කර ගෙනුණා. බන්ධනාගාරයේ සිටින රැඳවියා මෙම පුද්ගලයා සමග දුරකථනින් සම්බන්ධ වෙමින් කාලයක සිට මත්කුඩු ජාවාරම සිදු කර ඇති බවයි පුත්තලම කොට්ටාස විෂ මද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පවසන්නේ.
යහපාලන රජයේ සමයේ හිටපු අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටපු දූෂණ විරෝධී කමිටුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කරන ලද්දක් බව අද හෙළිවුණා. ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවට අද කැඳවා තිබුණේ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අනුවයි. දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ දූෂණ විරෝධී කමිටුව ජාතික විධායක සභාව නමින් හඳුන්වන නෛතික නොවන ආයතනයකට අනුගතව දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීමට ඇරඹුවක් බවයි. ජාතික විධායක සභාව පිහිටුවීම නීති විරෝධී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට අවස්ථා කිහිපයකදී තමා පෙන්වා දුන් බවයි. ඒ හේතුවෙන් එවකට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාටලී චම්පික, අර්ජුන රණතුංග, මංගල සමරවීර, රවි කරුණානායක යන මහත්වරුන්ගේ දෝෂ දර්ශනීයට තමා ලක් වූ බවයි. එහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ස්වාධීන පරීක්ෂණවලට ජාතික විධායක සභාව බාධාවක්ද යන්නයි. මේක දේශපාලනීකරණය වීමක්. මේ කාරණා නිසා තමයි ඒ ආණ්ඩුව එක්ක ගැටුම් ඇති වුනේ. මේක කැලෑ නීතියක් යනුවෙන් ඊට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජාතික විධායක සභාවේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවෙහි අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලියමුණ, මංගල සමරවීර යන මහත්වරුන් මූලිකත්වයේගෙන කටයුතු කළ බවද ඔහු කොමිසම හමුවේ එම කමිටුව මූලිකවම රාජපක්ෂ රෙජිමේට එරෙහිව නඩු පෙවරීම් හා අත්අඩංගුවට ගැනීම සිදු කළ බව රාජපක්ෂ මහතා අනාවරණය කළා. එම කමිටුවේ මූලික පරමාර්ථය වූයේ පුද්ගලයින් 15 දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටි බවත්, එහිදී මේක ස්වර්ණමය අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න මේ වගේ අවස්ථාවක් එන්නේ නෑ යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. 2016 වසරේ ජනවාරි 29 වනදා රාජිත සේනාරත්න, පාටලී චම්පික, සමන් රත්නප්‍රිය, ජේ.සී. වැලියමුණ හා සරත් විජේසූරිය යන පිරිස් සමග පැවති සාකච්ඡාවකදී නිදහස් දිනයට පෙර යෝෂිත අත්අඩංගුවට ගත යුතු යනුවෙන් රාජිත හා පාටලී ප්‍රකාශ කළ බවත්, ඉන් දින දෙකකට පසු එම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවත් විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කියා සිටියා. ඔහු තවදුරටත් කියා සිටියේ යහපාලන රජයේ බහුතරයකගේ මතය වී තිබුණේ අධිකරණ අමාත්‍යවරයාගේ නියෝගයෙන් දේශපාලන අවශ්‍යතා මත නඩු පැවරීම හෝ ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ හැකි බවයි. මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම නීති විරෝධී බව එවකට සිටි ජනාධිපතිවරයාට සහ අග්‍රමාත්‍යවරයාට තමා පෙන්වා දුන්නද රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය පරිදි අර්ජුන් මහේන්ද්‍රන් එම තනතුරට පත් කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. යහපාලන ආණ්ඩුවේ සිදු වූ සියලු දූෂණ ක්‍රියාවලීන්ට එරෙහිව තමා පෙනී සිටි බැවින් හොරු ආරක්ෂා කරන අමාත්‍යවරයා ලෙස තමා හංවඩු ගැසූ බවයි ඔහු කොමිසමේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ. අමාත්‍ය ධුරයෙන් නිල්ලා අස්වන ලෙසට බලපෑ මෙල්ලුවත් තමා වරදක් නොකළ බැවින් ඉන් ඉවත් කරන තුරුම ඉල්ලා අස් නොවූ බවයි විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ. මට සිතාසිනිකුත් කරලා තිබුණේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ 2015 වසරේදී ආණ්ඩුව පිහිටපු අවස්ථාවේ අප හිටපු අප නියෝජනය කරපු ආණ්ඩුව කැබිනට් මණ්ඩලයෙන් යෝජනාවක් සම්මත කරා දූෂණ විරෝධී කමිටුවක් සහ විධායක කමිටුවක් කියලා කමිටු කීපයක් පත් කරන්න. ඒ කමිටු හරහා ප්‍රතිරුද්ධ දේශපාලන පාක්ෂිකයන්ගෙන් විශේෂයෙන්ම ඊට පෙර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ දේශපාලනඥයින්ට විශේෂයෙන්ම ඒ පෞලි සමාජිකයන් ඉලක්ක කරගෙන දේශපාලන පලිගැනීම කිරීම සඳහා ක්‍රියා කිරීම පිළිබඳ චෝදනා තියෙනවා. එතකොට කොමිෂන් සභාවට දැනගන්නට උවමනාකම තිබිලා තිබුණේ ඒ සම්බන්ධව මගේ තිබුණ සම්බන්ධතාවය, ඒ සම්බන්ධයෙන් මා දක්වපු ප්‍රතිචාරය කිඹදු එකක්ද. විශේෂයෙන්ම කොමිෂන් සභාව ප්‍රශ්න කරේ එම ඇමති මණ්ඩල පත්‍රිකාව මගින් එවන් යෝජනාවක් සම්මත කිරීමේ නීත්‍යානුකූලභාවය සහ ඒ යටතේ පත් කරන ලද කමිටුවල නීත්‍යානුකූලභාවය, ඒ සම්බන්ධයෙන් මම පැහැදිලි ලෙස අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඒ කටයුතු සිදු වෙච්ච ආකාරයත්, ඒ මගින් අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ස්වාධීනත්වයත් හැලු කිරීම සඳහා එවකට
ඇමති මණ්ඩලයේ ඇමතිරුන් කණ්ඩායමක් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව මම පැහැදිලි ලෙස සාක්ෂි කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. මහමැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ කතාබහ උණුසුම් වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දක්ව අදහස් 20-20 ජනමතයෙන්. අගෝස්තු 5 වෙනි පස්සේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නැති එක්සත්දාදී පක්ෂයේ සීල් එක විතරක් තියාගෙන ඉන්න නායකයා බවට පත් වෙනවා. එතකොට ඔතන කවුරුත් රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නේ නැහැ. මහා ලොකුවට උචාරුවෙන් එක්සත්දාදී පක්ෂය කියලා කිව්වට අලියට කතර ගැව්වට වැඩක් වෙනවද? ආණ්ඩුවක් හැදෙන්නෙත් නැහැ. ආයි එක්සත්දාදී පක්ෂයට අනාගතේවත් අවුරුදු 30 40කට ආයි ආණ්ඩු කරන්න බෑ. ජනතාවට තමයි විනය පරීක්ෂණය කිරීමේ බලය දීලා තියෙන්නේ. ජනතාව විනය පරීක්ෂණය කරලා ජනතාව දෙන්න ඕන තීන්දුව අගෝස්තු මාසේ 5 වෙනිදාට දෙනවා. මේ දවස්වල ටිකක් දඟලන්නේ Tamanට ඡන්ද නැති වෙනකොට විනය පරීක්ෂණ තියලා හරි බලපෑම් කරලා හරි ඡන්ද කීයක් හරි එකතු කරගන්න. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නමත් වෙනස් කරා. මොකද ඉස්සලා තිබේ සජිත් ප්‍රේමදාස. දැන් සජිත් කේන්ද්‍රීය ප්‍රේමදාස. කේන්ද්‍රීය රජුන්ට වඩා බොරු කියනවා. ඒ නිසා බොරු පොරොන්දු දෙන බොරු කියන මිනිස්සු ගැන අද ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. දේශපාලන පක්ෂයක පරිණත නායකත්වයක් තියෙනවා නම් එහෙමනම් ඒ දේශපාලන පක්ෂයේ සමාජික එකතු කරගන්නවා විනා ජනතාව එළියට දාලා පාක්ෂිකව එළියට දාලා සමාජිකව එළියට දාලා ගමනක් යන්න හදන දේශපාලන ව්‍යාපාරයක් යන්නේ වලට මිසක් උඩට නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් කලකිරලා ඉන්නවා. ඉතින් එක කොටසක් අපිට ඇවිල්ලා සහයෝගය දෙනවා. එක කොටසක් මයිදන චන්දපොල්ටි යන ඒ තුල මයිදනා ඉතිහාසයේ අපිට ලබා ගන්න පුළුවන් වැඩිම ජයග්‍රහණය මෙම මැතිවරණදී ලබා ගන්න පුළුවන් කියන එක සක්සුදක්ෂේ පෑදිලිව තියෙනවා. පරණ දුරකතනයක් අලියවත් දැන් අදගත් වෙන්නේ නැහැ. පක්ෂ පාට වැඩගත් වෙන්නේත් නැහැ. අද ඒකින් මිදිලා එක්සත් ජාතික පාක්ෂිකයෙන් ඒ වගේම මුස්ලිම් ජනතාව අපිත් එකතුලා ඉන්නවා. මේ පළවෙනි බෙදීම රනිල් සජිත් බෙදීමෙන් ඉවරුණානේ. ඊළඟ බෙදීම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙනවා නුවරඑළිය කණ්ඩායම තියෙනවා. ගම්පහ කණ්ඩායම තියෙනවා. කොළඹ කණ්ඩායම තියෙනවා. මම දන්නේ නැහැ තව මේ තැන් තැන් වල කුරුණෑගල පුත්තල මෙත් කණ්ඩායම් තියෙනවද කියලා. නමුත් ඇතුලේ කණ්ඩායම් ගොඩයි. සජිත් පිළ ඇතුලෙත් මේක තියෙනවා. හැබැයි ජනතාව ඇඳුර ගන්න ඕනේ මේ මේ එක පිළක්වත් ජනතාවගේ පිළ නෙමෙයි. ජනතාවගේ පිළ මාලිමාවේ පිළ මාලිමාවත් එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා. ජනතාවෙන් විමුක්ති පෙරමුණට ජනතාව මොන වගේ ආකල්පයක්ද දක්වන්නේ කියන එක අපිට පසුගිය ජනාධිපතිවරණයෙන් තේරුණා. ඒකින්ද ජනතාවෙන්තු පෙරමුණ හැමදාමත් කළේ අර කපුටෝ කුණු කූඩියේ කුණු අවසන වගේ කළා මිසක් රටට හිතවෙ කිසිදයක් කළෙත් නැහැ. කරලා තියෙන දේත් රටට අහිතකර දේවල්. ඉතින් ඒක ජනතාව ඇත්තම දන්නවා. ඉතින් ජනතාවෙන්තු පෙරමුණේ නායකයෝ කියන දේවල් ජනතාව ගණන් ගන්න නැහැ. වික්‍රමසිංහ මහත්තයා අලියාගෙන් ඉල්ලනවා හොඳ වෙලද? ඊළඟට අනිත් එක්කන මොකද්ද හේකින් ඉල්ලනවා? ඒකට ගත්තම කියනවා දුරකතනේ ක්‍රියාවිරේ හිත වියත පසු අමතන්න කියලා. ඒ නිසා තමුන්නාන්සලට අද 103 කට්ටිය 101කට පල්ලම් බහගෙන යනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ රටට ජාතික නායකයෙක් ලැබිලා තියෙනවා. ඒ ජාතික නායකයාට හරියන බලසම්පන්න ආණ්ඩුව කොහොට්ටුව දිනවල හදන්න තමයි තමුන්නාන්සලට තන්දමුරට යන්නේ. ඉදිරි අවුරුදු 10 එක වෙන දශකයක් නෙවෙයි, ගෝඨාභය දශකය. ළඟ එන පාර්ලිමේන්තු මහමැතිවරණය නිසා මුළු රටම උණුසුම් පෙළා. මේ අතරේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහමැතිවරණ ඉතිහාසය ගැන රෝඩ් ටු පාර්ලිමන්ට් විශේෂඥෙන් අපි ඔබට කියනවා. දැන් අපි සූදානම් වෙන්නේ 1960 වසරේ පැවැත්තු ශ්‍රී ලංකාවේ 4 වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳ තොරතුරු ඔබට කෙනෙන්න. වර්ෂ 1960 මාර්තු මාස පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේ සිට ශ්‍රී ලංකාවේ මහමැතිවරණ එක් දිනකදී පැවැත්වීම ආරම්භුණා. නව මැතිවරණ කොට්ටාස සීමා නිර්ණ කොමිෂන් සභාවක් මගින් මැතිවරණ කොට්ටාස අලුතින් පිහිටුවීම නිසා දිවයිනේ එතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව 89 සිට 145 දක්වාද, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සංඛ්‍යාව 101 සිට 157 දක්වාද වැඩි වුණා. ශ්‍රී ලංකාවේ තුන්වන පාර්ලිමේන්තුව 1959 දෙසැම්බර් මාස 4 වනදා ආණ්ඩුකාරවරයා විසින් විසුරුවා හැරීම නිසා එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුද්දකුත් මාස ගණනක් ඉදිරියට තිබියදී
අවසන් වුණා. ආණ්ඩුකාරවරයා විසින් පළ කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය අනුව 1960 ජනවාරි මාස 4 වනදා මහමැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවා මාර්තු මාස 19 වන දින මහමැතිවරණය පැවැත්වීමටත් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම මාර්තු මාස 30 වනදා කැඳවීමටත් නියම කෙරුණා. මෙම පාර්ලිමේන්තු මහමැතිවරණය මැතිවරණ කොමසාරිස් EF ඩයස් අබේසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ පැවැත්ුණා. සංශෝධන පනත්වලට අනුව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම් සැලසීම යනාදී මැතිවරණ ක්ෂේත්‍රයට අදාළ නව නීති සංශෝධනය කෙරුණා. 1959 අංක 11 දරන සංශෝධන පනතේ දෙවන බගන්තියෙන් ඡන්ද හිමියෙකු වීමට පුද්ගලයෙකු විසින් සම්පූර්ණ කළ යුතු වයස කලින් තිබූ 21 සීමාවේ සිට 18 දක්වා අඩු කෙරුණා. දිවයිනේ පළාත් 9 මැතිවරණ කොට්ටාස 145කට බෙදන ලද අතර තෝරාගත් මන්ත්‍රීවරුන් 151 දෙනාගෙන් සහ නියෝජිතයන් නොමැති සහ අවශ්‍ය ප්‍රමාණයේ නියෝජිතයන් නොමැති ජන කොට්ටාස සඳහා අග්‍රාණ්ඩුකාරවරයා පත් කළ නියෝජිතයන් 6 දෙනෙකුද ඇතුළත් වූ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 157ක් වුණා. මෙම මැතිවරණයේදී මැදකොළඹ ආසනය නියෝජනය කරමින් පීටර් කෙනමන් මහතා තරග වැදුනේ තරුව ලකුණෙන්. එම ආසනයෙන්ම තරග වැදුණු ආර් ප්‍රේමදාස මහතා අලියා ලකුණෙන් තරග කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා කැලණිය ආසනයෙන් අලියා ලකුණෙන් තරග කළ අතර කෝට්ටේ ආසනය වෙනුවෙන් ඒ.ජේ. නියතපාල මහතා අලියා ලකුණෙන් තරග කළ අතර එම ආසනයට තරුව ලකුණෙන් ස්ටැන්ලි තිලකරත්න මහතා තරග වැදුණා. දෙහිවල ගල්කිස්ස ආසනයට එස්.එස්. ජයසිංහ මහතා අලියා ලකුණෙන් තරග කරද්දී කොල්වින් ආර්ද සිල්වා මහතා එම ආසනයටම යතුරු ලකුණෙන් තරග කළා. පිලිප් ගුණවර්ධන මහතා තරග කළේ අවිස්සාවෙල්ල ආසනයටයි. ඒ කරත්ත රෝදය ලකුණෙන් රත්නසිරි වික්‍රමනායක මහතා තරග කළේ හොරණ ආසනයටයි. ඒ මහතාද තරග වැදුනේ කරත්ත රෝදය ලකුණෙන්. ඩඩ්ලි සේනානායක මහතා සහ ආතාවුද සෙනවිරත්න මහතා දැදිගම ආසනයෙන් තරග වැදුණු අතර පිළිවෙලින් අලියා ලකුණෙන් සහ යතුරු ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. ඩී.ඒ. රාජපක්ෂ මහතා කරත්ත රෝදයෙන් තරග කළේ බෙලියත්ත ආසනයටයි. මෙම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 50ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 46ක් හිමි වුණා. ලංකා සම සමාජ පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ ආසන 10 බැගින් ලබා ගැනීමට සමත් වුණා. 1960 වසරේදීම ජූලි මාසයේදීද පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ අතර එම මැතිවරණයේ තොරතුරු හෙට සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙනීමට අප සූදානම්. කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ පාත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයක් වටලා තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. වැටලීම සිදු කරන අවස්ථාවේ හිමිකරු එහි නොසිටි අතර සේවකයන් කිහිප දෙනෙකු නීති විරෝධී මත්පැන් පෙරීමේ කාර්යයේ නිරත වෙමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. ඉතා දියුණු තාක්ෂණයක් භාවිත කරමින් නීති විරෝධී මත්පැන් පෙරීම ඔවුන් සිදු කර ඇති බව හෙළිවුණා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැටලීම සිදු කළ ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කළා. එතනෝල් ලීටර් 4000 අඩංගු බැරල් 16ක් නිෂ්පාදනය කරපු අරක්කු කාලේ බෝතල් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉරවීම තීව්‍රවිත වෙච්ච නීති විරෝධීව සකස් කරපු අරක්කු ලීටර් 2000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා ඇසිරීමට අවශ්‍ය කරන බෝතල් 10000ක් වන් තවත් පෙට්ටි වශයෙන් සකස් කරලා මෙතන පාත්වන් ගිහින් තියෙනවා. මේ ස්ථාන පරීක්ෂා කරපුවාම විශාල ස්ථාගාරයකට අවශ්‍ය කරන සියලුම අංගෝපාංග උපකරණ තියෙනවා. මේ භාණ්ඩ රාජසන්තක වෙන ආකාරයට නීති රදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. සැකකරුවන් සම්බන්ධව තදින් නීති ක්‍රියාත්මක කිරීම සඳහා සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබුවන්.